ආරාධනා කර සිටිනවා ඔබට මේ කතාවත් අහන්න කියලා. ඇයි? පත්මාවති සහෝදරිය. 1988. එතකොට මගේ වයස අවුරුදු 18යි. මගේ ගෙදරට ලියුමක් එනවා. ආවා. ඒක ලියලා තිබුණේ උඹ මරන්න ඉන්නවා ගමෙන් පිට වෙන කියලා. ඒ ලියුම එවලුනේ මගේ අයියට. මගේ අයියා ඒ ලියුම එවලුනේ දේශා ප්‍රේම ජනතා ව්‍යාපාරේ. එතකොට මගේ අයියා උසස් පෙළ විභාගේ ලියන්න හිටියේ. ඊට සතියකට ඉතර පස්සේ අයියා ගෙදරින් දෙද්දී ඇවිල්ලා පාරට ඇදගෙන ගිහිල්ලා වෙඩි තියලා පිළියෙන් අල්ලලා මරලා දැම්මා. ඊට පස්සේ මගේ මහත්තයා එයා ප්‍රයිවට් කෙනෙක්. 1988 12 දින විදහාන්තාවේ කණ්ඩායම විසින් ගෙදරට ගිහිල්ලා පැහැර කිදුරගෙන ආවා. අද තාවෙන්න එයා අතුරු දහන. මේ කිසිවකට මට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ අද වෙනකම්. මගේ මහත්තයා නැති කරේ රජයේ හමුදා. මගේ අයියා නැති කරේ රජයට විරුද්ධව කැරලි ගහපු කැරලි කරුවන් විසින්. ඒ නිසා මම මේ රජයට පක්ෂපාතී වෙන්න මට බැහැ. ඒ මගේ මහත්තයා අතුරුදහන් කළේ දේශපාලන ව්‍යාපාරය. ඒක නිසා ඒ අසාධාරණය ගැන මට තවම සාධාරණයක් ඉෂ්ට නැහැ. අසාධාරණ යුක්තිය ඉටුනේ නැහැ. මේ ගැන හිතුවත් බලයට ඒ කියලා අනුමාන කරන්න පුළුවන් දේශපාලන දෙකොල්ලන්ගෙන් මොන කණ්ඩායම ආවත් යුක්තිය ඉටු වෙයි කියලා මම කොහොමද විශ්වාස කරන්නේ? ඒ ගැන ඔයාලා හිතන්නේ කුමක්ද? ඒ නිසා මම හැම දෙනාම කියන්නේ මිනිස්සුන් විදියට පක්ෂපාත ජාති ආගම් පැත්තකට දාලා අපි එක පවුලක් කියලා. එකඳු මනිසා තවදුරට මේ එකඳු මැතිවරණ පොරොන්දුවක් යනවත් අපට විශ්වාසයක් නැහැ. අපට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අද මේ වැඩසටහන අපේක්ෂකයන්ට ඉදිරිපත් කරනවා අපගේ ඉල්ලීම්. පොරොන්දු ඉටුකරන විදිය සැලැස්මකින් ප්‍රතිපත්ති සහිත වැඩපිළිවෙල ලෙස ඉදිරිපත් කරන්න කියලා. මොකද මේ රටේ හැම තැනකම අතුරුදහන් වූ පවුල්වල කාන්තාවන් අම්මල තාත්තල සහෝදර සහෝදරියෝ විපතටපත් වෙලා අපට පතරපත් වෙලා සාධාරණයටපත් වෙලා ඉන්නවා. අපට ඇත්ත කියන්න සාධාරණ වන්දිමුදලක් ගෙවන්න මේ හැමෝටම යුක්තිය ඉටු කරන්න. එහෙම කරත් තමයි මේ රටට සුබ වෙන්නේ. මේ රට සමගියටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්ත පොඳුරුදයක් කරන්න පුළුවන් ඉන්නේ. ස්තුතියි.